මුවන් පැලස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන්. මුවන් පැලස්ස මුවන් පැලස්ස පර්යේෂණාත්මක පිටපත රචනා කරන්නේ නිලන්ත හපන්වීර. ගව් ගානක් එහා අතීතයක අහස සිඹගෙන උස්සුන දුම්බර කඳුවලල්ලෙන් වෑහෙන මීදුමට හාදකම් කියන මුවන් පැලස්ස සොබා දහමටම ඇලලුන ගැමි දිවියක පාරාදීසයක්. හුලන්දාව හුලන් කපොල්ලේ පහස ලද මුවන් පැලස්සේ අතු ඉති මල් අග දඟ කරමින් හඬ තලන කුරුළු බට්ටිච්චන්ට නුහුරු නුපුරුදු කැලෑ ඒජන්තගේ ට්‍රැක්ටර් සද්දය ඇලදොල මුමුණනා හඬත් යටපත් කරමින් ගම්මානේ මිහිරියාව මොහොතකට අතුරුදහන් කළා. ගම්පොළ ගිය විදිකාර ඇත්තා ඉලව් ගෙවල් අහවර කර තකහණියක් ඉරගල වැටෙන යාමේ මුවන් පැලස්සට කළුවර පාලම දිහාවෙන් ගොඩ වුණා. කපුරුගෙත් ආරච්චිලැත්තගෙත් පත්වූන තුවක්කුවේ උප්පරවැට්ටිය ගැන සැකකරන්ට පටන් ගත්ත ආරච්චිවලාවේ දඬුකඩේ තපින උක්කුවා කපුරුත් ආරච්චිලාත් නුරුස්සන්නට පටන් ගත්තා. දැ මොකද වෙන්නේ ආරච්චිලැත්තෝ? මොනවා වෙන්නද කපුරු ළමයෝ? අපි හිතන ඒවා නෙවෙයිනි වෙලා තියෙන්නේ. ඒ කිව්වේ ආරච්චිලැත්තෝ? ඒ කිව්වේ කපුරු ළමයෝ. මේකේ කාලා කිව්වට මමත් ඉතින් ඒකලා කියපු විදිහට කල්පනා කෙරුවට එහෙම නෙවෙයිනි වෙලා තියෙන්නේ ඒක. ඔව්, ඔය කැලෑ මැනිල්ල නතර කරලා හිටියෙන්නේ. ඇයි ආරච්චිලැත්තෝ, ඔය බැඳපු තුවක්කුවට බය නෙවෙයිද මැනුන් නතර කරලා තියෙන්නේ? නෑ නෑ, ඒක හින්දා නෙවෙයි. ඒක සුදු ඒජන්ත උන්නහේගේ නියෝගයක්. ඔය ඡන්ද ඉවර වෙනකන් සේරම නතර කරන්න කියලා. ඒක නියෝගයක්. මටත් ඒක ටිකක් තේරුණා ආරච්චිලැත්තෝ. අපේ නායක හම්දුරු කිව්වා මේදා. මොකද්ද නායක හාමුදුරුව කිව්වේ ඉතින්? අපේ නායක හාමුදුරුව කිව්වේ ඉතින් ඔය කැලෑ මනින්නේ නිකන් නෙවෙයි, මිනිස්සුන්ට බෙදලා දෙන්න කියලා. ඈ කපුරු ළමයෝ, මමත් දන්නේ නැති දේවල් අපේ නායක හාමුදුරුව දන්නේ කොහොමද? මේ ඉඩම් මිනිස්සුන්ට දෙනවා කියලා ඈ කොහොමද දන්නේ? එදා පන්සලට ඇවිත් තියෙනවනේ ඔය ඡන්දේ ජන්තකාරයෙක්. හා හා හා, ඒ කියන එකේ තමයි ඔය කියන්ට ඇත්තේ. ඒක මිසක් ඕවා ඉතින් එච්චර විශ්වාස කරන්නට නාකයි. ඡන්ද කාලෙට ඔය වගේ දේවල් කියනවනේ කපුරු ළමයෝ. මං කියන්නේ මේකේ කාලට කොච්චර ඉඩම් තිබුණත් ඉතින් මදිනවෑ. ඈ මදිනවෑ. මයි හිතේ ආරච්චිලා ඇත්තෝ, ඉඩම් දීලා වගා කරන්ට මොකද්ද ඔය වගා සංග්‍රාමයක් කියලා කවුත් එනවා කියන්නේ? කපුරු ළමයෝ, මේ තමන්ට තියෙන එකේ වගා කරන්ට බැරි එවුන් ආණ්ඩුවෙන් දෙන එකේ වගා කරයිද ඈ මං අහන්නේ. එක එකාට දොස් පරොස් කිය කියා එහාට මෙහාට වැනි වැනි ඉන්න බාගෙට භාගයක් ඉන්නේ ශරීර හොරු. ආරච්චිලා ඇත්ත කියන්නේ ඉතින් සම්පූර්ණ ඇත්ත. ඇත්ත තමයි මං කියන්නේ, ඇත්ත තමයි මං කියන්නේ. දැන් බලන්ටකො ළමයෝ, අර කළු බණ්ඩේ ගංගොඩේ ගෙවල් හත අට ඇරෙන්ට කෙහෙල් පඳුරක් මයොක්ක පඳුරක් හිටවගන්ඩ ගෙයක් දොරක් තියෙනවද ඈ? අනෙක ළමයෝ දැන් ඕම් බලන්ට කිරියල දෙනක් හරකෙක් බානක් ඉන්නා මේ කළු බණ්ඩෙගෙයි මේ කී දෙනාටද ඉන්නේ? කළු බණ්ඩෙට නම් ඉතින් කිරි හරක් හතරක් පහක් ඉන්නවා. ඔව්, කීපපුලකට කිරි දෙනවා. ඔව් මම දන්නවා, මම දන්නවා. ගැලුමත් දෙකක් ගන්නවා මගේ හිතේ. මේකේ කාලා දන්නේ නෑ ඔය කිරිවල තියෙන ආගේ.
ඒ වගේම තියෙන ගුණේ කපුරුලා මෙයා දන්නවනේ මේ පස්ගෝ රස දන්නවනම් කියමු කොබලන්ට ලමෝ කියන්ට කියන්න කිරි දී කිරි වෙඩරු අනික්ටික අමතක වුණානේ ආරච්චි ලත්ත කියන්ටක ඉතින් කිරි දී කිරි වෙඩරු මෝරු ගිටෙල් ඕ කපුරු ළමයෝ අපි අර නිතරෝම කියන එකක් තියෙනවනේ මොකක්ද ආයු වර්ණ සැප බල ප්‍රඥා කියලා ඕන ඔය ටික ඕකේ තියෙනවා මේකේ කාලට ඉතිං ඕවා පහදලා දෙන්ට ඕනෑ ඒක තමයි ඒක තමයි මේ මම මේ කල්පනා කෙරුවේ ආරච්චි ලැත්තෝ මොකද්ද කල්පනා කළේ කපුරු ළමයෝ මේ ඔය විදියට බලපුවම සුදු ඒජන්ත එනකන් උකුව දඬු කඳේ තියන්ට වෙයි නේද ඒක නේනම් ළමයෝ ඒක හරිම පුරස්නයක් නේ වෙලා තියෙන්නේ ඇයි ආරච්චි ලැත්තෝ ඇයි කියන්නේ දැන් ඔය කැලෑ ජන්ත උන්නහේ මේ විස්තරේ සඳහන් කරලා මහකන්තුරුවට රිපෝට්ටුවක් දාලා ඉතින් ඒකේ දින වකවානුව එක්ක විස්තරේ බලනකොට මේ මාස ගානක් මේකා උක්කුවා දඬු කඳේ තියන්ට බෑනේ ළමයෝ කැලෑ ජන්ත උන්නහේ එහෙම රිපෝට්ටුවක් දුන්නා කියලා කිව්වද කිව්වා කිව්වා උන්නහේගේ කටිම මමත් එක්ක කිව්වා උන්නහේ කියන්නේ දැන් මහකන්තෝරුවේ සුදුවේ ජන්ත උන්නහේට මේකා ඉදිරිපත් කරලා එතන විභාග කරලා ඒ පොත්වල ලියලා රාජකාරි කරලා උක්කුවා මහා උළුගෙදර අරෙන්ට කියලානි එහෙනම් ඒක කරන්නේ කොහමද ආරච්චිල ඇත්තෝ ඒකනේ උක්කුවා මහා උළුගෙදර අරෙන්ට ඒකනේ බලන්ටකෝ අනේ ආරච්චිල ඇත්තෝ ඒකනම් කරන්න එපා ඔන්න මේ මේ මගේ වචනේ විශ්වාස කරලා මමයි ආරච්චිල ඇත්තයි විශ්වාස කරලා උක්කුව මලයා මේ වැඩේට එකඟ වුණේ මේ දඬු කඳේ ළඟින්ට ඔව් ඔව් මං දන්නවා මං දන්නවා දැන් ඉතින් මොකද කරන්න කියලා කල්පනා කරන්ට නම් ඕනෑ ළමයෝ මොකද කරන්න අපි මේ ආරච්චිල ඇත්තෝ මේ දඬු කඳේ ඉන්නකොට අසනීප වෙලා වෙද මාමගේ ගෙදර ඇරියා කියලා සුදු ඒජන්තට මොකක් හරි කියන්න බැරිද අපිට සුදු ඒ ජන්තු නැහැ ඕවා ගණන් ගන්නේ නෑ ළමයෝ ඒක ඉතින් මේ මගේ ආරච්චි කෙරුවාවටත් හරි මදිනේ ළමයෝ කල්පනා කරලා බලමුකෝ ඉස්කෝලේ හාමිනේ මුලිච්චි වෙච්ච එක හොඳ ඇයි පිනායියේ පිනාය කොහෙද මේ ඇයි ඉතින් මට මේ ඉස්කෝලේන්ට හොඳ නැද්ද ඉස්කෝලේ එන්නේ ළමයිනේ ඉගෙන ගන්න ළමයි එන්නේ ළමයි විතරද එන්නේ එහෙනම් වෙන කවුද එතකොට ඔය බින්නරි ඉස්කෝලේ හැමනේ මේ ලොකු මහත්තයා එන්නේ එන්නේ උගන්නන්න පිනායියේ එතකොට මට පොංචි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද පිනායියට තියෙන ප්‍රශ්නේ මේ නෑ 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 කමක් නෑ කමක් නෑ ඒක අහලා බින්නරි ඉස්කෝලේ හැමනේට තරහයයි මට තරහා යන්නේ නෑ පිනායියේ මම දන්න දෙයක් නම් ඉතින් කියලා දෙන්න කියන්ටකෝ මොකද්ද ප්‍රශ්නේ මේ නෑ නෑ මං කිව්වේ මේ එතකොට ඔය කැලේ ජන්තුන්නේ ඉස්කෝලේට ආව කියන්නේ ඉගෙන ගන්නටද උගන්නන්නටද ඕන් ඉතින් ඒක මට තේරෙන්නේ නෑනේ පිනායියේ ඔය ප්‍රශ්නේ හන්ටද මේ ආවේ මේ මේ අර 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 කැලෑ මහතුරු පේන්ට නෑනේ ඇයි මේ උදෙත් හිටියේ අර එහා පැත්තේ සියඹලා ගහ දිහා ඇති බලන්ට කුපිනායේ හිටියා හිටියා මම දැක්කා දැක්කා දැක්කා
මේ මේ සුද්ධ කරන දෙන්න නෙවෙයි මං අහන්නේ. එහෙනම් අර කැලේ ඒජන්තු උන්නේ. මං හිතන්නේ ඒ මහත්තයා මෙහි නතර වෙන්නේ නෑනේ. ඒක තමයි. ඒක තමයි ඉතින් මමත් මේ ඒක කල්පනා කළා. ඒ කැලේ උන්නේගේ වැඩේ ටැක්ටරේ නැගලා ගමනෙම තමයි ඉතින් රාජකාරිය. හරි හොඳ මහත්තයෙක් උන්. පිනාය කොහමද හොඳ මහත්තයෙක් කියන්නේ? ඒ කියන්නේ ඇයි අර එදා ටැක්ටරේට ආරච්චිලා වලව්වේ පහම් පැල හැප්පුණ වෙලේ මට බැන්නේ දොස් කිව්වේ මොකක්වත් නැහැ. ටැක්ටරේට නැග්ගා, හෝන් එක ගැහුවා, ගියා. ඒකනේ ඉතින්. එහෙම තමයි. ඔය ඉගෙන කියාගත්ත මහත්තුරු ලොකුකම පෙන්නගෙන උගුර කඩාගෙන කෑකොස්සන් ගහන්නේ නෑ පිනායේ. ආබිනරි ඉස්කෝලේ හාමිනේ. පිනායේ මේ ඒ කැලෑ ඒජන්ත උන්නහේ ගැන හොඳට දන්නවනේ. ඒක තමයි මං කිව්වේ. අනේ මේ පිනායේ, මට මේ එක එක මහත්තුරු ගැන හොයනට වඩා කොච්චර වැඩ තියනවද? හැබැයි ඉතින් මේ දැන් මේ වැඩ අඩුයි නෙවේ. මේ ඉස්කෝලේ වහලා තියෙන එකේ ඒ මහත්තයා ගැන හොයලා බැලුවාම මං අහන්නේ මොකෝ වෙන්නේ. මේ දැන් පිනායි ආවේ ඒක මට කියන්නද? නෑ ඒක කියන්න නෙවෙයි. මං ආවේ මේ ඉස්කෝලේ හාමිනේ වතුර ටිකක් බොන්න පුළුවන්ද කියලා අහන්න. ඉන්ට මං ගේන්න. මට යසෝතිලා ගෙදර පිල්ලෑවේ යන්න බෑ. මෙතනින්ම බිනරි ඉස්කෝලේ හාමිනේගේ කටින්ම විස්තරේ දැනගෙන යනවා. අපේ ආරච්චිලා ඇත්තට අපේ වැඩක් අපට ඕන වෙලාවට කරගන්න තියෙන වෙලාවක් ඉස්පාසුමක් නෑ නොවේ. ඒ කිව්වේ මණිකේ මේ අපේ මොන වැඩේද දැන් අත පසු වෙලා තියෙන්නේ? නෑ ඉතින් මං කවදා ඉඳන්ද කියන්නේ. දැන් මාස ගානක් වුණානේ අර කලුන් දැවේ ගුරුන් නැන්සේ වලවට ආපු වෙලාවේ ඔය මොකද්ද දෝෂයක් ගැන කියලා මොකක්වත් සාතුවක් කරගන්න කියලා. ඕ හැබැයිටම නේ නම් මණිකේ. දැන් මාස 7-8ක් නේ ඈ. මට මතකයි. ඉතින් කියන්නේ මේ වලව්වට අපිට ආරක්කිල ඇත්තට මොකක් හරි හදි වූ නියමක් කරලා ඇති. හොඳ ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා සාත්තුවක් කරගන්න කියලා උන් දැ අපිට කියෙව්වේ අපිට තියෙන ලෙංගතුකමට නොවේ. එහෙම එකක් කිව්වා? බලමුකෝ මණිකේ. බලමුකෝ කී කියා හිටිය ඇතිද? අනේ අපේ කොච්චර දේවල් අපිට පෙන්වුම් කරාද ඈ? ආරච්චිල ඇත්තට ගානක්වත් නෑනේ. කොච්චර දේවල් වුණාද කියන්නේ අපේ මණිකේ? මොනවද ඉතින් උනේ මණිකේ? ඇයි ආරච්චිල ඇත්තෝ බලන්ටකෝ. අර ගේ ඉස්සරහ තියෙන මේ රන් තැඹිලි පැලේ පී දෙන්ට ඔන්න මෙන්න කියලා තිබුණේ. අර පේනවද? අතු හේ බෑවිලා ගිහින් තියෙන හැටි පේනවද? ඒක හෝනියමක් නෙවෙයි මණිකේ. ඒකේ බොඩේටම කුරුමිනියා රිංගලා, පොල් කුරුමිනියා. ඔය කිව්වේ කුරුමිනියා. මේ හරි. එතකොට අර මම ළිඳ ළඟ වැටුනේ, නූලෙන් බේරුනේ. ආරච්චිලට කියන්ට එදා කවුරුම හරි මාව තල්ලු කරා වගේ. එහෙම තමයි එදා උනේ. එතකොට ඒකත් කළේ කුරුමිනියද? ඒක නම් ඉතින් කුරුමිනියා නෙවෙයි. ඔය ලිඳ ගාව දියසෙවල් බැඳලා තියෙනවනේ. ලිස්සනවා තමයි මැනික දියසෙවල් වලට. ඕකට ඉතින් පිනාට කියලා අලු ටිකක් දාලා ලිං පඩිය අතුලලා දාන්න ඕනනේ මැනිකේ. එච්චරයි. ඒකත් ඉතින් එහෙනම් දියසෙවල් කියමුකෝ. එතකොට මේ අර අපේ ආරක්කිල ඇත්තට පත්තු වුණ වෙඩිල්ල. මණිකේ
ඒක නං ඉතිං මං කිව්වේ දැන් තේරුණාද? නෑ, තවම මට තේරුමක් නෑ. මේ තුවක්කු කඳ බැන්දේකා හරියටම කවුද කියලා මං දන්නේ නෑ. ඇයි ඉතින් ඔය දඬු කඳේ ගහලා ඉන්න උක්කුව නෙවෙයිද තුවක්කුව බැඳලා තියෙන්නේ? මැණිකේ හෙමින්. අපේ මැණිකේ ටිකක් හෙමින් කතා කරන්නටකෝ. උක්කුවට ඇයි? එතන පොඩි පහේ හුට පටයක් තියෙනවා මැණිකේ. ඔව්, මම ඒකට උපායක් හැටියට තමයි ඔය උක්කුවා දඬු කඳේ ගැහැව්වේ. අපේ ආරච්චිලා මේවා ගණන් ගන්නේ නෑ නෙවේ. එදාර කැලෑ යන්තකේ ට්‍රැක්ටරේට ඌනියන් දේවතා හාමුදුරුවන්ගේ පාම් පැල යට වුණා. මං අහන්නේ ඒවා නිකම් වෙන දේවල්ද? ඒක නම් ඉතින් අපේ පිනාගේ කල්පනාව නැතිකමනේ මැණිකේ. අනේ මන්දා, අපේ ආරච්චිලා ඇත්තන්ට මෙච්චර දේවල් මෙච්චර සිද්ධි පෙන්නු කරලවත් පිළිගන්නේ නෑ නෝවේ. ඔහොම ගිහින් ඉතින් අපේ බිල්ලක් ගන්නකම්ම බලමු කිය කියා ඉන්ට. අප්පා, අපේ මැණිකේ, ඔය අසුබ කතා කියන්න එපා මැණිකේ. නර බිල්ලක් කියපුවාම මේ වලව්වේ නරයෝ කී දෙනාද ඉන්නේ? පිනයි, එතකොට මමයි, මැණිකේ විතරයි නෙවෙයි. ඒක තමයි මං කියන්නේ. පිනාගේ නෙවෙයි. මොකක් හරි එකක් ඉස්සෙල්ලාම යන්නේ ගෘහමූලිකයා පිටි. මේ වලව්වෙතින් නාමිකව පොතේ හැටියට ගෘහමූලිකයා මම වුණාට මැණිකේනේ ඉතින් ඇත්තටම මේකේ ගෘහමූලිකයා. ඒක තමයි. මේ අපේ ආරච්චිලා ඇත්තා බලමු කී කියා ඉන්නවනේ. මේ අපේ ආරච්චිලා ඇත්තන්ට බැරෙනම් මම මේ අරඹේ කපුරාලටවත් කියලා මාතර පැත්තේ හොඳ කට්ටඩි මහත්තයෙක් හොයාගන්න. අප්පා, මේ අරඹේ කපුරාලට මැණිකේ ඕවා කියන්ට යන්ට එපා. අපේ මැණිකේ කලබල නොවි ඉන්නකෝ. මං ඒක පිළිවිලක් කරන්නම්. බලමු කියන්නේ නැතුව එහෙනම් අද හෙටම ඒක කරන්න. තේරුණාද අපේ ආරච්චිලා? දැන් ඉතින් මම පහදලු දුන්නාට පස්සේ අපේ ආරච්චිලාටත් තේරෙනවනේ මේකේ බරපතලකම. ඔව්, තේරෙනවා මැණිකේ, මට තේරෙනවා. මොකද තේරෙන්නේ නැත්තේ? මට ඔක්කොම තේරෙනවා. සාත්තුවක් කරගන්නකන් ඉතින් මගේ හිතට සැනසීමක් නෑ. කපුරු ඇත්තෝ, බලන්නකො මගේ මේ කකුල් එක දිහා. අම්මෝ, පේනව නේද වල්ලු කරදරයකට වෙලා තියෙනද? මට පේනවා ඔක්කුව මලයා. මං දන්නවා ඔකේ අමාරුව. මා දන්නවා දැන්. මටත් තේරෙනවා වෙලා තියෙනද? ඔක්කුව මලයාට තේරුනේ මොකද්ද? නෑ ඉතින් කපුරු ඇත්තෝ, මාව රවට්ටන්න නම් බෑ ඕන් කාටවත්. මේ මම උක්කුව මලයා රැවට්ටුවේ නෑ. මේකනේ උනේ. දැන් ආරච්චිලා ඇත්තු වුණත් මලයාට විස්තරය කිව්වනේ. ඉතින් කිව්වා. දැන් අර කැලෑ ඒජන්ත උන්නහත් ඇවිත් ගියානේ. මදයි ඉතින්. දැන් මම මේ දඬු කඩෙන් නිදහස් කරන්න එපාය. ඒක තමයි උක්කුව මලයෝ දැන් තියෙන පුරස්නේ. දැන් අර සුදු ඒජන්ත උන්නාන්සේ කවද එයිද කියලා කියන්න බෑනේ. ඒකයි වැඩි. මේ සුදු ඒජන්ත එනකන් කියලා මට මේ දඬු කඩේ තපින්න බෑ වුන්. ටිකක් හිටපන්කු උක්කුව මලියෝ, කරදර නොකර. මෙච්චර දවසක් හිටපු එක මේ දවස් දෙක තුන බලමුකෝ ඉතින්. උක්කුව මලියට ඉතින් මේකේ හිටියයි කියලා ඉතින් මොකෙන් අඩුවක්ද ඉතින්? කන්ට මොන්ට ටිකක් හොඳට ලැබෙනවනේ. ලැබෙනවා. මට බෑ. හැබැයි ඕන්න කපුරු ඇත්තෝ, මං කෑ ගහනවා. ගමටම ඇහෙන්ට කෑ ගහනවා. මම නෙමෙයි තුවක්කු බැන්දේ. කපුරු ඇත්තගේ ආරච්චිලාගේ උපරේ වැට්ටියක් මේක. ආරච්චිලා ඇත්තගේ සායම රැකගන්න ගහපු ගැටයක්. මං කෑ ගහනවා. දන්නවනේ මගේ හැටි කපුරු ඇත්තා. ඕන් ඉතින් බලපංකෝ, උඹ කරන්ට යන වැඩේ. අයියෝ, මේ මලියෝ මේ දඬු කඳේ දවස් ගානක් තැපලා
ඉතින් අන්තිමට මේ ආරච්චිලා තරහ කරගන්න හදනවද ඈ? මමත් ඉතින් මේ දවස් ටිකේම හිටියේ ඕක හන්ද තමයි. කපුරු ඇත්තෝ මෙහෙම කරන්න පුළුවන්නේ. ඈ කොහමද උක්කෝ? මේ දැන් ඔය සුදු ඒජන්ත කාර් එකේ අර කන්ද නැගලා පන්සල පැත්තෙන් එන්න එපෑ. ආන් එනකොට බලන් ඉඳලා මම දුවගෙන ඇවිත් දඬු කඩේ ඉන්නවා. එච්චරයි. මෙච්චර වද විඳින්න දඟලන දෙයක් නැහනේ. ඒකත් හොඳයි හැබැයි. ඒත් ඉතින් කවුරු හරි සුදු ඒජන්තගේ කාර් එක එනවා හරියටම බලාගෙන ඉන්න එපා. ඒකට ඉතින් ඔය පිනායිය ඉන්නේ. නැත්තම් ඉතින් ඒක මටත් කරන්න පුළුවන්. මොකා නැතත් ගංගොඩය වලව්වට දුවගෙන ඇවිත් විස්තරේ කියයි. ඒක ආරච්චිලාට කතා කරලා බලමුකෝ අපි. ඈ අපි බලමු. හැබැයි ඉතින් දැන් උක්කුවමලයට මොකක් හරි කරන්න වෙන තැනකට වැඩ සකස් වෙලා තියෙන්නේ. ඈ ඒ කිව්වේ මෙහෙමනේ, ඔය දඬු කඳේ උනත් වරදකාරයෙක් තියන්න පුළුවන් කාලයක් දවස් ගානක් තියෙනවනේ. ඒකත් එහෙමද කපුරු ඇත්තෝ? එහෙනම් ඉතින් ඒ දවස් ගානෙන් පස්සේ කොහොමත් මන් නිදහස්නේ. මේ ඒ දවස් කීයක් විතරද කපුරු ඇත්තෝ? ඒක නම් මං හරියටම කියන්න දන්නේ නැහැ උකෝ. ඒක මං ආරච්චි ඇත්තගෙන මහගන්නම්. කොහොමත් මන් නිදහස් නොකරොත් අය දෙකක් නෑ දන්නවනේ කරන දේ. දඬු කඳේ ඉන්න එක නම් කමක් නෑ කියමුකෝ. ඒත් ඉතින් අර මහවුළු ගෙදර යන්න උනොත් එහෙම මොකද කරන්නේ? කපුරු ඇත්තෝ එහෙම කොහමද? මං මහවුළු ගෙදර අරින්ට? ඒක තමයි කියන්නේ. මට නම් බෑ වොන්. ආරච්චිලා ඇත්ත අහපුවාම මම අහන්න ඕන මොකද්ද මේ කරන්න යන වැඩේ කියලා. හැබැයි ඉතින් කපුරු ඇත්තෝ මම නරක මිනිහෙක් නම් කරන්න එපා වොන් දන්නවනේ. කවදා හරි මම මේකෙන් නිදහස් වුණාම මම මේක අතාරින්නේ නැහැ. කවුද? ඈ මේ සුදට සුදේ ඇඳගෙන මල්ලකුත් එල්ලන් එන්නේ. අනික් මේ ගොම්මන් වෙලාවේ අප්පා, මේ අපේ වෙඩි කර ඇත්ත මෙයන්. මං හිතුවා මේ සුදු ඒජන්ත උන්නාන්සි කියලා. ඇත්තමයි. ඇයි පිනෝ, මාව අඳුනගන්න බැරි වුණාද? නෑ නෑ, ඉතින් වෙඩි කර ඇත්ත ගමේ හිටියේ නෑනේ. කොහෙද අප්පා ගිහින් හිටියේ? ඇයි දන්නේ නැද්ද? මගේ අයියා අසනීප වෙලා බලන්ට ගම්පොළ ගියානේව. එහෙම ආරංචිය තිබුණට ඉතින් කවුද ඔව විශ්වාස කරන්නේ? මේ ඔක්කොම එකලගේ කතාව. තුවක්කුව පත්තු වුණයින් පස්සේ වෙඩිකාර ඇත්තා ගමෙන් ගියාය කියන එක. පිනෝ මොකාද බොල එහෙම කියන්නේ? ඈ මට ඒ කියාපු එකාලා පෙන්නහංකෝ. මං ඒකත් එක්ක කතා කරලා බේරගන්ට. පිනා එහෙම කිව්වට ඒක මොකාද කියලා උඹ මට පෙන්නන්ට ඕනේ. මට හරියටම මතක නෑ. සුමානයක් දෙකක් මගුලක් ඉලව්වක් වෙලා ගමෙන් ගියාපුවාම මේකේ කාලා හදන කතා. හැබැයි ඉතින් මොකාට කතා හැදුවත් මේ වෙඩිකාර ඇත්තට කතා හදන්ට ආවොත් මොකා වුණත් මට කාරියක් නෑ. කට පළලා තමයි නතර කරන්නේ ඕන්. මම මේ දෙයියනේ කියලා ගමට පය තිබ්බා විතරයි බොල. මොකාද ඔය කතා කියන්නේ? මේ වෙඩිකාරත්ත මේ ඕවා ඔච්චර ගණන් ගන්නට දේවල් නෙමෙයි. මේ 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 වෙඩිල්ල පත්තු වුණ එක දැන් විසඳිලානේ තියෙන්නේ. ඒක අපේ ආරච්චිලා ඇත්තෝ හෝදිස්සි කරලා විභාග කරලා ආයිත්
ඔන් මේ උක්කුව දඩු කඳේ ගහලා ඉවරයි. ඈ උක්කුව? ආව උක්කුව මලේ දඩු කඳේ ගහලා ගැහුවා. ඒ මක්කටයි පිනු. අයියර තුවක්කුව ඇටෙව්වට. ඈ කවුද කිව්වේ තුවක්කුව බැන්දේ උක්කුව මලයා කියලා? මේ ඒක නම් මන් දන්නේ නෑ වෙඩිකාරැත්තෝ. කොහොම හරි උක්කුව දඩු කඳේ දැන් දවස් 4-5ක් මෝ. එහෙනම් ඒකත් එහෙමද? මම යන්න ඕනේ ආරච්චිලා මුලිච්චි වෙන්න. ඒක හොඳයි කොහොඳ. හැබැයි මං දැන් අර කොට කිතුලට ගිහින් ඒ පැත්තෙන් තමයි වලව්වට යන්නේ. මේ වෙඩිකාරැත්තෝ එනවද ඒ පැත්තෙන් යන්න? මං පැලට ගොහින් මේ අඩුම කුඩුම ටික තියලා කල්පනා කරලා හොඳ ආරච්චිල වලව්වට යන්න ඕනේ. මුවන් පැලස්ස. අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ, මැණිකේ ශීලා පරණමානගේ, වෙඩික්කාරයා පාලිත සිල්වා, පිනා හිලේරියන් පෙරේරා, උක්කුවා සඳරුවන් ලියනගේ, කපුරු රෝහණ සිරිවර්ධන, බිනරි ගීතා කාන්ති ජයකොඩි. මුවන් පැලස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ නිලන්ත හපන්වීර. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන. යලිත් ලබන සඳුදාත් රාත්‍රී 8:30ට වෙළඳ සේවයෙන් මුවන් පැලස්සෙන් හමුවෙමු.